මේ අපි දකින්නේ රෝමයේ මැදින් ගලන ටයිබර් නදිය. මේක ඉතාලි භාෂාවෙන් තේවරේ කියලා හඳුන්වන්නේ. මේ අපි ඉන්නේ තේවරේ නදියේ දකුණු යුරේ. අර එහා පැත්තේ පෙනෙන වන් යුරේ ක්‍රිස්තු පූර්ව 753 දී රොමියුලස් කියන තැනැත්තා රෝමයේ සංවිධානාත්මක නගරයක් විදිහට ස්ථාපිත කරලා තියෙනවා. ඒ යුගයේදී මේ තේවරේ නදිය රෝම නගරයට ආරක්ෂක දිය අගලක් විදිහට තමයි පාවිච්චි වෙලා තියෙන්නේ. එගොඩමෙගොඩ යා කරමින් ඒ කාලයේදී පාරු පාලම් භාවිතා කරලා තියෙනවා. ආරක්ෂක හේතුන් මත මේ පාරු පාලම් රාත්‍රී කාලයේදී ඉවත් කරලා තියෙනවා. රෝමයේ පළවෙනි සිමෙන්තියෙන් සහ ගඩොලින් තැනු පාලම විදිහට සැලකෙන්නේ මේ දැන් ඔයාලට පෙන්වන්න හදන පාලමයි. මේ අපි දකින්නේ රෝමයේ මුලින්ම මාබල් ගලින් කළ පාලම. මේට ඉහත පාලම් තිබිලා තියෙන දැවෙන් කරපු ඒවා. ඒත් මේක තමයි පළවෙනි පාලම. තේවරේ නදියේ එගොඩ මෙගොඩ යා කරමින් අදත් ප්‍රයෝජනට ගැනෙන තරණිම පාලම විදිහට හැඳින්වෙන පාලම තමයි දැන් මේ අපි දකින්නේ. මේ පාලම හදලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 109 දී. ඒ කියන්නේ මේ වෙනකොට මේ පාලමට අවුරුදු 2129ක් වයසයි. පාලමේ දිග මීටර් 136යි. පළල මීටර් 8යි. සෙන්ටිමීටර් 75යි. දශක දෙකක පමණ කාලයක ඉඳලා මේ පාලම ආයෙත් අලුතින් ඉතිහාසෙට එක් වෙමින් පවතිනවා. ඉතාලි පෙම්වතුන් පෙම්වතියන් තමන්ගේ නම්වල මුල් අකුරු ලියපු ඉබ්බෙක් ගෙනල්ලා මේ පාලමේ තැනක දාලා තමන් කිසිදා යලි වෙන් නොවේවා කියන ප්‍රාර්ථනයෙන් යතුර ගඟට විසි කිරීමේ සම්ප්‍රදායක් අනුගමනය කරන්න පටන් ගන්න තියෙනවා. මේ මිල්වියෝ පාලම උඩ තියෙන
මේ පහන් කනුව අලුතෙන් දාපු එක ඉස්සරලා තිබුණ පහන් කනුවේ දම්වැල් දාලා මේ පිඹුතුන් පිඹුතියන් ඉබ්බෝ දාලා ඒ ඉබ්බන්ගේ බරට ඒ පහන් කනුව කඩාගෙන වැටුණා හැබැයි රෝම නගර සභාව පිඹුතියන්ට පිඹුතුන්ට මේ ඉබ්බෝ දැමීම තහනම් කළේ නැහැ ඒගොල්ලෝ ඒ දිහා සාධාරණීය මානුෂීය බලලා විනත් විකල්පයක් හදලා දුන්නා රෝම නගර සභාව මේකට පිළියමක් විදිහට මේ පෙම්වතුන් පෙම්වතියන්ට ඉබ්බෝ දාන්න වෙනෝදන් වැලක් පාලම දෙපැත්තෙන් සවි කරලා තියෙනවා මේ දන් වැල ඉබ්බන්ගෙන් පිරුණාම මේ දන් වැල ගලවලා තවත් අලුතින් දන් වැලක් මෙතෙන් සවි කරනවා